හැබැයි ඌ සිරිසේන ළඟට ගියේ මට මතකයි සජිත් ප්‍රේමදාස එක වෙලාවකදී කියනවා මගේ තාත්තට පස්සේ මම ගරු කරන එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියලා. හැබැයි උඹ මොකද්ද කළේ මිනිහා? උඹ හැමදාම කළේ හතුරුකම්. රාජපක්ෂලා බලයට ගේන්න ඕනවට පොඩ්ඩක් අහගනින් මේක. රාජපක්ෂලාට බලයේ බලයට ගේන්න ඕනවට උඹ අර්ජුන් මහේන්ද්‍රන දාලා බැංකුව මංකොල්ල කෑවා. උඹයි උඹේ සහචරෝ ටිකයි රවි කරුණානායකලා හුරු ටික දාලා ඒකෙන් පහර වැදුනේ කාටද? සජිත් ප්‍රේමදාස. ශාලාව අවි ගබඩා පිපුරුවා. ඒකෙන් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙච්ච පහර වැදුනේ කාටද? සජිත් ප්‍රේමදාස. පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මැරුණා. ඒකෙන් බලපෑම ආවේ කාටද? සජිත් ප්‍රේමදාස. උඹ එහෙමයි ඔය ටිකක් විතරයි. බැංකු මංකොල්ල කාලා මිනිස්සු මරලා උඹ රාජපක්ෂලා බලයට එන්න උදව් කළා. මේ රටේ පාලනය කරන්න ඕන, මේ රට පාලනය කරන්න ඕන වික්‍රමසිංහ වලව්වයි රාජපක්ෂ වලව්වයි විතරයි. අඩු කුලේ එකෙක් කියලා උඹලා සජිත් ප්‍රේමදාසට ජනාධිපතිකම දෙන්නේ නැහැ. ඌට නායකය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගහන එක විතරයි කරන්නේ. මේවා හෙන ගහන අපරාධ. අදත් උඹ කලේ ඒ දෙමයි. සජිත් ප්‍රේමදාසට අගමැතිකම ගන්න ඕන තරම් පුළුවන් කමක් තිබුණා. නමුත් ඒ මිනිහා අරගලය පාවා නොදී ජනාධිපතිට අයින් වෙන්න කියලා නීති දැම්මා. හැබැයි උඹ පාර්ලිමේන්තු ඔබට එන්න ඡන්ද ටිකක්වත් දිනා ගන්න බැරි උඹ රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් ආව රනිල් වික්‍රමසිංහ තියෙන පෙරේතකමට කිසිම කොන්දේසියක් නැතුව තණ්හාවට උඹ හැමදාම කළේ ඒකයි. එක වෙලාවකට පොන්සේකා දාලා බලය ගන්න බැලුවා. තව වෙලාවකට සිරිසේල දාලා බලය ගත්තා. මුකෙක් හරි එකෙක් දාලා බල හැමදාම බල තණ්හාවෙන් උඹ කටිතුරු. උඹට මිනිස්සු කැමති නෑ. දැන් රාජපක්ෂලාගේ හොඳම ආරක්ෂකයා මේ තමයි. මුන්ගේ හොර වැඩ ජඩ වැඩ සියල්ලක්ම එළි වෙන අවස්ථාව. රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂලයි විතරයි මේ රට පාලනය කරන්න ඕන. වෙන කාටවත් මේ රට පාලනය කරන්න බෑ. ඔය වගේ බලු වැඩ පාහර වැඩ කරන්න එපා. හැම වෙලාවකදීම සජිත් ප්‍රේමදාස බොව රැක්ක. හැබැයි උඹ හැම ජඩ වැඩක්ම කුප්ප වැඩක්ම කරලා ඌට බලයට එන එක නැති කරා. ජනාධිපති මරණයේ වෙලාවේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන චිට්ටක දුන්නේ ඇදලා 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 අවසාන මොහොතේ. ඒ වෙනකොටත් උඹ කරපු පාහර වැඩ, සිරිසේන කරපු පාහර වැඩ හින්දා රාජපක්ෂලාට දිනන අවස්ථාව වැඩි වෙලා තිබුණේ. ඒ නිසා වික්‍රමසිංහ උඹ දැනගනින් උඹට කවදාවත් බලයක් නැතුව අපි උඹ වගේ හොරෙකුට, උඹ වගේ අවස්ථාවාදියෙකුට මේ රටේ අගමැති වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ. මම කියනවා මේ වගේ පාහරයෝ, මම මේ කතා කරන්නේ හොඳට මතක තියාගන්න දේශපාලන ભેදයකින් තොරව. මට සජිත් ප්‍රේමදාසකින් වැඩකුත් නැහැ, වික්‍රමසිංහ වැඩකුත් නැහැ, තවෙකින් වැඩකුත් නැහැ. මම මේ රටේ ආදරය කරන පක්ෂය තමයි JVP. මොකද විනයක් තියෙන තුන් දෙනෙක් හිටියත් රට හරියට කරන පක්ෂයක්. නමුත් උඹලා ඔක්කොම හොරු නිසා උන්ට බලයක් දෙන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් මේ අවස්ථාවේදී මම මේ කතා කරන්නේ අසාධාරණ වෙලුවි. වික්‍රමසිංහලා රාජපක්ෂලා මම හිතන්නේ, මමත් හිතුවා සජිත් ප්‍රේමදාස කියන්නේ ඩීල් කාරයෙක් කියලා. හැබැයි මේ බලන දේවල් එක්ක අනුව වික්‍රමසිංහලයි රාජපක්ෂලයි විතරයි මේ රට පාලනය කරන්න ඕනේ. මොනවා වුණත් නිදන් කඩලා සල්ලි අරගෙන සජිත් ප්‍රේමදාස 5000 ගානේ හරි පන්සල් වලට සල්ලි දුන්නා. රාජපක්ෂලා මොකද කරේ? මේ රටේ දේවල් මංකොල්ල කාලා ඒවා උන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් උන්ගේ පෞද්ගලික ගිණුම් වල දාගත්තා. පහුගිය කාලේ කොරෝනා කාලෙත් සජිත් ප්‍රේමදාස රෝහල් වලට උදව් කළා. ළමයින්ට බස් දුන්නා. මිනිහගේ සූටින් වැඩ තියෙනවා, ගොබ්බ වැඩ තියෙනවා, කපටි වැඩ තියෙනවා දේශපාලකෙක් හැටියට. හැබැයි මේ සාම්ප්‍රදායික කපටි දේවල් ගෑණිට ආර්යා වුණ තියෙනවා, අම්මට ජනාධිපති වුණ තියෙනවා. ඉතින් එවැනි ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ උඹ කරන්නේ බලු වැඩක්. ඒ නිසා උඹලට හොදක් වෙන්නේ නැහැ. මොකද උඹ තමයි
ඌ ජනාධිපති වෙන එකට ඌ අගමැති වෙන එකට ඌ මේ රටේ නායකයා වෙන උඹලාට දරා ගන්න බෑ වල්ලපායයි ගොඩපායයි ඉන්න මාකි මහල්ලු දැන් මහින්දයා කියනවා මේ දාලා යන්න මම මේ විවේක ගන්න ගියලු පවුල් එක මිනි මරලා රට අවුලවලා ගිනි තියලා උඹලව ආරක්ෂා කරන වික්‍රමසිංහාවේ රාජපක්ෂලා ඉරේ යන එකෙන් බේර ගන්න ඩොලර් රාජසන්ත කරන ගන්න කරගන්න එකෙන් බේර ගන්න ඒ නිසා අරුණා කරලා කියනවා වික්‍රමසිංහ බලව එකට තියලා රාජපක්ෂලා වික්‍රමසිංහලා එකට තියලා අපි ගෙදර යවන්න සූදානම් මුළු රටටම කියනවා මේ පාහර වික්‍රමසිංහ රාජපක්ෂ පවුල් පාලනය ඉවරයක් කරන්න සියලුම දෙනාට එකට එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි කියන්න කැමති කාදිනල්ට හැම එකම මඩ ගහනවා. කාදිනල් බලයට ගේන්න හදන්නේ ප්‍රේමදාස කියනවා. මම දන්නවා කාදිනල් මේ කාදිනල් තුමා මල්කම් රන්ජිත් කාදිනල් තුමා මේ උත්සාහ කරන්නේ බලයට තමන්ට කැමති නායකයෙක් ගේන්න හදන වෙන කිසි දෙයක් නිසා නෙමෙයි පාහර බලු අමන කතා කියන්න එපා. කාදිනල් උත්සාහ කරන්නේ ඒ මිනිස්යාගේ ආගමික භක්තිකයන් අහිංසක මිනිස්සු බල්ලු බලල්ලු ගානට තිරිසන් සත්තු ගානට මරලා දැම්මා. ඒ මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න පුළුවන් කොන්දපණ ඇති නායකයෙක් ගේන්න තමයි කාදිනල් උත්සාහ කරන්නේ. ඕමල්පේ සෝබිතු හිමි උත්සාහ කරන්නේ ඒක ඒක හාමුදුරුවරු මේකට ජාතිවාද අන්තවාද දාලා මේක අවුල් කරන්න හදනවා එහෙම බලු වැඩ කරන්න එපා. හදවතක් තියෙන ඕන කෙනෙකුට පේනවා මෙතන අසාධාරණයක් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කවදාවත් මිනිමරුවන්ට පාස්කු මිනිමරුවන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒ නිසා තමයි කාදිනල්තුමා මැදිහත් වෙන්නේ. ඕමල්පේ සෝබිත හිමි දන්නවා මේරා වික්‍රමසිංහගෙන් කවදාවත් රාජපක්ෂලාගෙන් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා කරුණා කරලා ඒ වගේ මම දැක්ක තිත්තගල්ලේ ආනන්ද සිරි අර පිටිදුවේගේ ගෝලයා ඇවිල්ලා කාදිනල්ගේ මුදල් ගැන කතා කරනවා. මේ කොහෙන් හරි එක එක ඥානසාරලගේ ගෝලයෝ තිත්තගල්ලේ ආනන්ද සිරිලා කියන්නේ. ඒ නිසා කරුණා කරලා නැවත වතාවක් නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. අපි හොරකමට වංචාවට දූෂණයට විරුද්ධයි. අසාධාරණ විරුද්ධ කාට වුණත් මොන පක්ෂයේද මොන පාටද මොකාට සිද්ධ වුණත් සද්ධාහරතර හිමි කියන්නේ අසාධාරණට විරුද්ධව කතා කරන ආමුදුරු නමක් කියන එක මතක තියාගනි. මේ වීඩියෝ එක නිසා සමහරට මට මේවා වෙන්න පුළුවන්. හැබැයි මම පැහැදිලිවම කියන්න කැමති මම ප්‍රේමදාස වෙනුවෙන් මේ පෙනී හිටින්නේ. ඒ මනුස්සයාට කරන අසාධාරණ කම් වෙනුවෙන් හිටියේ මම සමගි මල වේගයේ කෙනෙක් නෙමෙයි. මම අපක්ෂපාතී ස්වාධීන සාධාරණ යුක්තිගරුක හිමි නමක්. මම තෝරා ගන්න ඕනම් පක්ෂයක් හැටියට තෝරගන්නේ ජාතික ජන බල වේගය.